ගරු ස්වාමීන් වහන්ස ගෙදරක සෙසු සමාජිකයන් ප්‍රතිපත්ති ගරුකයුරින් හැසිරෙනකොට එක් සමාජිකයෙක් පමණක් අනිත් අයගේ හිත රිදවමින් එම ප්‍රතිපත්තීන් කඩමින් හැසිරෙන්නට පුළුවන්. එවිට මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා කෙනෙක්ට පශ්චාත්තාපයක් ඇති වෙන්න පුළුවන්. මේ කොහොමද අපි ධර්මානුකූලව අවබෝධ කරගත යුත්තේ? මේ ලෝක ස්වභාවයන් ඕන. ඔබට අම්මා කෙනෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා කෙනෙක් තමයි ලැබුණේ. ඔබට තාත්තා කෙනෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන තාත්තා කෙනෙක් ලැබුණේ. ඔබට බිරිඳක් ස්වාම පුරුෂයෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන බිරිඳක් ස්වාම පුරුෂයෙක් ලැබුණේ. ඔබට දරුවෙක් ලැබුණා නම් ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෙක් ඔබට ලැබුණේ. ඔබට මේ සංස්කාරයන්ට ගැළපෙන කෙනා ලැබුණාට පස්සේ ලැබුණ කෙනා ගැන ගැටිලා වැඩක් නැහැ. දැන් ඔබ හිතන්න ඔබ ගිය ජීවිතේ මිනිස්සෙක් වෙලා විවාහ ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔබ ගිය ජීවිතේ ඔබේ ස්වාමි පුරුෂයාට දැඩි ආකාරයෙන් පීඩනය එල්ල කළා. එහි ප්‍රතිඵලයේ හැටියට මේ ජීවිතේ ඔබට ලැබෙන්නා වූ ස්වාමි පුරුෂයා ඔබට දැඩි ආකාරයෙන් පීඩා කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔබේ ස්වාමි පුරුෂයා ඔබට පීඩා කරන ස්වභාවයට පත් වෙද්දී ඔබ ස්වාමි පුරුෂයා විසින් ධර්මයේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ස්වාමි පුරුෂයා තුල ධර්මය තියෙනවා. තේන්න. එතකොට ඔබ ළඟ ධර්මයේ තියෙද්දී ඔබ ධර්මයේ මගහැරලා මේ එරමිනියා ගොතාගෙන භාවනා කරන්න යනවා. තේන්න. මේ ධර්මයේ කමඨහන මේ ළඟ තියෙනවා. තේන්න. මොකක්ද කමඨහන? මේ සංස්කාරයන්ගේ ස්වභාවය. තේන්න. එනිසා ඔබේ අකීකරු ස්වාමි පුරුෂයා තුලින් ඔබේ අකීකරු බිරිඳ තුලින් ඔබේ අකීකරු දරුවා තුලින් ඔබේ අකීකරු අම්මා තාත්තා තුලින් ඔබ සංස්කාරයන්ගේ ස්වභාවයයි දකින්න ඕනේ. තේන්න. ඒ සංස්කාරයන්ගේ ස්වභාවය දකිමින් ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ ජීවත් වෙන හැම තප්පරේම විදර්ශනා නුවණ සකස් කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. සමාවෙන ස්වාමීන් වහන්ස, එම තනත්තාව හෝ තනත්තියව යහමගට ගැනීමට කොතෙක් උත්සාහ කළත් නිවැරදි වීම සඳහා ඒ පුද්ගලයාට ශක්තියක් නැති අවස්ථාවල බොහෝ දෙනා කනගාටුවට පත් වෙනවා ස්වාමීන් වහන්ස. වැඩක් නැහැ, තේරුමක් නැහැ. එයාට ඒ ශක්තිය නැත්තේ ඊට අදාළ සංස්කාරයන්ගේ පරිපූර්ණ නැහැ. මොකද සංස්කාර ඊට අදාළ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල. වෙන හේතුවක් නිසා නෙමෙයි. එනිසා එවැනි කෙනෙක් ඉන්නවා නම් අපි උත්සාහ කරන්න ඕනේ එයාට ඒ අවස්ථාවන් සලසලා දෙන්න. එයා ඒ අවස්ථාවන් සලසලා දෙද්දිත් ඒවා ගන්නෙ නැත්නම් අපි දක්ෂ වෙන්නේ ඕනේ එයාට ආදර්ශයක් වෙන විදියට අපි ජීවත් වෙන්න. තේරුණාද? දැන් ගෙදර නෝනායි මහත්තයයි දරුවෝ ඉන්නවා. ගෙදර නෝන හැමදාම භාවනා කරන්න යනවා. තේරෙනවද? ඉතින් ගෙදර ඇවිල්ලා බයින ඔයා කිසි දෙයක් කරන්නේ නැහැ, භාවනාවක් කරන්නේ නැහැ, මේව කරන්නේ නැහැ කියලා. නමුත් නෝනා ගෙදර ආපු වෙලා ඉඳන් මහත්තයත් එක්ක රණ්ඩු කර කර ඉන්නේ. තේරෙනවද? ඉතින් මහත්තයා බලනවා දෙයිනේ භාවනාවක් කළා නම් මෙහෙම වෙන්න විදියක් නැහැ. ඒ නිසා මම භාවනා කරලා වැඩකුත් නැහැ නේද? ඒ නිසා තමා ධර්මයේ තුල ඉන්නවා නම් තමා භාවනා කරනවා නම් ඒ ගුණාත්මක භාවය තමා තුල තියෙන්න ඕනේ. තේරෙනවද? තමා භාවනා කරනවා කියලා ගෙදර ගිහිල්ලා සාම්පුරුෂයාත් එක්ක ගැටෙනවා නම් ස්වාමි පුරුෂයාත් ඔබත් දෙන්නම ඉන්නේ එකම ගොඩේ. තේරෙනවද? දෙන්නම ඉන්නේ එකම ගොඩේ. තේරෙනවද? සාම්පුරුෂයාටත් බයින්න බෑ, මෙයාටත් බයින්න බෑ. ඒ නිසා තමා ධර්මයේ තුල ඉන්නවා නම් ඒ ධර්මයේ ගුණාත්මක භාවය තමා තුල තියෙන්න ඕනේ. තේරෙනවද? එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා අකීකරු නම් එයා හිතන්න ගන්නවා දෙයියනේ මෙයා තුල යම් ගුණාත්මක භාවයක් වැඩෙනවානේ. මෙයාට මම මෙච්චර බයිනවා, මෙයා මට බයින්නේ නැහැ. මෙයාට මම මෙච්චර ගහනවා, මෙයා මට ගහන්නේ නැහැ. මෙයාට මම මෙච්චර නොසලකා හැරීම් කරනවා, මෙයා මාව නොසලකා හරින්නේ නැහැ. එහෙනම් මෙයා තුල යම් ගුණයක් තියෙනවා. මෙයා වඩන ධර්මයේ තුල යම් ශක්තියක් තියෙනවා. අන්න එයා හිතන්න ගන්නවා. තේරෙනවද? එහෙම නැතුව ඔබ ධර්මයේ තුල ඉන්නවා, ඔබ භාවනා කරන්න යනවා කියලා ඒ ගුණාත්මක භාවයන් ඔබ තුල නැත්තම් අර අකීකරු කෙනා කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. හැඹුන වැඩක් නැහැ. මොකද එයයි ඔබයි දෙකම එක ගොඩේ. එයත් ගැටෙනවා, ඔබත් ගැටෙනවා. තේරෙනවද? ඒ නිසා ඔබ ධර්මයේ තුල ඉන්නවා කියන්නේ ධර්මයේ ගුණාත්මක භාවය ඔබ තුල තියෙන්න ඕනේ. ඒ ධර්මයේ ගුණාත්මක භාවයන් දකිනකොට ඒ ඉවසීම කියන කාරණා ජීවිතය තුළින් දකිනකොට අනික් කෙනා ඒවා අනුව හිතන්න ගන්නවා. තේරෙනවා? ඒවා අනුව හිතන්න අරගෙන එයා නිවැරදි වෙන්න උත්සාහ ගන්න පුළුවන්. එහෙම නැතුව මම කොච්චර ධර්මයේ තුල ඉන්නවා, පන්සල් යනවා, දන් දෙනවා, සිල් ගන්නවා කියලා ගෙදර ගිහිල්ලා දුවත් එක්ක පුතත් එක්ක ස්වාම පුරුෂයාත් එක්ක එහෙම නැත්නම් අසල්වැසියාත් එක්ක රණ්ඩු කරන්න යනවා නම් අපි ධර්මයේ තුල නැහැ. තේරෙනවද? එහෙනම් ඉතින් අපි ලෝකයාගේ නිවැරදි භාවය බලාපොරොත්තු වෙන්න බෑ. ධර්මයේ තුල ඉන්න කෙනා ලෝකයාත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. තේරෙනවද? ලෝකයාත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ ලෝකයාගේ වැරද්ද නෙමෙයි, තමයි. මොකද තමා තුලයි ගැටීම සකස් වෙලා තියෙන්නේ.
ලෝකයා ලෝකයාගෙන් ස්වභාවයෙන් ඉන්නවා තමා තුලයි තමා ගැටීම සකස් කරගෙන තියෙන්නේ තමා තමා තුල ගැටීම සකස් කරගත්තේ එයා ධර්මයෙන් බැහැරව හිතමු නිසා ඒ නිසා ගැටෙන ස්වභාවයක් තියෙනවා නම් ගැටීමේ මුල සකස් වෙන තමායි නිවැරදිව උත්සාහ ගන්න ඕන මොකද තමායි ගැටෙන්නේ නෝනා මහත්තයා නෙමෙයි තේරෙනවා ඒ නිසා තමා තුලින් තමයි තමා නිවැරදි වෙන්න ඕනේ තමා නිවැරදිව ලෝකයාට ආදර්ශයක් වුණොත් ලෝකයා ඒ ආදර්ශය අනුව හිතන්න පටන් ගන්නවා